සෞඛ්‍ය සේවකින් විදෙස් ගතවීම අවශ්‍ය පරිදි සේවයට බඳවා නොගැනීම ඖෂධ හිඟය උපකරණ අක්‍රිය වීම හමුවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පත්ව ඇත්තේ දැඩි අර්බුදයකටයි. ඖෂධවේදීන්ගේ හිඟය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සුළු සේවකින් රෝගීන්ට ඖෂධ නිකුත් කරන බව පසුගියදා මාධ්‍ය වාර්තා කළා. පුහුණුව ලද ඖෂධවේදීන් ප්‍රමාණවත් පරිදි සිටියත් ඔවුන් බඳවා ගැනීමට රජයේ නිසි වැඩපිළිවෙලක් නැති බවටයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය චෝදනා කරන්නේ. අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන්ගේ ඒ පුරප්පාඩු තියෙන තැන්වල ඖෂධවේදී නැති තැන්වල රෝගීන්ට බෙහෙත් ලබා දෙන්නේ සුළු සේවකයන්, සෞඛ්‍ය සහායකවරුන්. එතකොට කොහොමද සෞඛ්‍ය සහායකවරුන් ඖෂධවේදී නැති තැන්වල රෝගීන්ට බෙහෙත් ලබා දුන්නාම රෝගී සුරක්ෂිතතාවය තහවුරු වෙන්නේ? ඒක ඊටමත් දැඩි අර්බුදයක්. මේක ඊටමත් අර්බුදකාරී තත්වයක්. වෘත්තිකය නැතුව නෙමෙයි. වෘත්තිකය ඕනෑතරම් සිටිනවා. පාදිදාරී ඖෂධවේදීන් අද 700ක් පමණ රැකියා අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශ රජයට වැඩපිළිවෙලක් නැහැ. මේ වෘත්තිකයෝ මේ මොහොතේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බඳවා ගන්න. මේ වන විට දිවයින පුරා පශු වෛද්‍ය නිලධාරීන් 37 දෙනෙකුගේද හිඟයක් පවතින බවයි එම සංගමය ප්‍රකාශ කළේ. සේවයට බඳවා නොගැනීම හේතුවෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේද 3000ක පමණ හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර කහවුන සඳහා භාවිත කරන එන්නත් 2000ක් පමණ මේ සතියේ මෙරටට ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළේ යුනිසෙෆ් සංවිධානය හරහා එම එන්නත් ලබා ගැනීම සිදු කළ බවයි. ඇනොම් කළ ඖෂධ තොගත ඉදිරි මාසය තුලදී ලැබෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.